शिवमस्तु नमो राम कंदसेना समागमा वडिग तंत्र मणिकंठ ओट्टि मंगल नमो नमा अग्निस्कंदं च हस्तेन हस्तेन वडिग करकते मुखेन विष सर्पेन शीर्ष पंच केशके उदरे नागपन्दामी नीलो तुरंग वाहना सूनियं देवता नमः मय्यं पादके नमः त्रिशूलं वामायुधं श्रीशजगलं जटामतुट निमलं एवंपी उत्तरसाटकं दीर्घरोम कपोल भोग पतितं तुरंगं वाहनं गाता ग्रामाधिपति देवता ही देवा रक्कन्तु मे सभदा आयुवान सुबह दावसक के लिए प्रार्थना करनुमा इतिंग आधा अपि कथा करमु गंभार देवताओं नहांसे गैन है मामा हिताने मामा में करन तुंगिन वीडियो एका एक हेतुवक तमाय मेकट इल्लीमक करला तिबुना मे वीडियो एक करन्न केला अपे दोंपे इनां कथा करनवा नितरम कार्यालयट दरुवा इतिंग एयागे इल्लीम मतत ए वगेम भिक्षुन वहांसे नमक कथा करला तिबुना उन्वहांसेगे इल्लीम मतत गौरवेन मे वीडियो एक मम करनवा मट हेकि पमनी गंभार देवताओं वहांसे केला कियन्ने बोहो वेलावट अवपक्षयक् हा पुरपक्षयक् दरन उत्तुम्मो बलकार देवताओं वहांसे नमः उन्वहांसे रटे मेवन विट विविध पलात्वल बोहो जनी जनया वंदनामानेट पत् करनवा अनिवार्यें उन्वहांसेट सैम गमकम एक्कायको रात्रि पहनक् दल्नवा इतिं रात्रियट हंदक् वगे वडिन मे मुन्वहांसेट කරන්න පුළුවන් වත්පිළිවෙත් මොනවද පුතේ ඕගොල්ලන්ට පුළුවන් මේ රාත්‍රියට පහන තිබ්බට මුණහන්සේට රාත්‍රියටම වැඳුම් පිදුම් කළ යුතුයි කියලා නියාමනයක් එහෙම නැහැ මේ මිනිස්සු අර අතීත සම්ප්‍රදායන් අනුව මම අර ඊයේ දිනේදී ඕගොල්ලොන්ට පළ කළ වීඩියෝ එකේදී අර පහන තැබීම කියන කාරණාවෙදිත් මම ওই දෙක කියලා තියෙනවා මොකද අර අතීත සිරිත් විරිත් වලට අනුව මේගොල්ලෝ 9යි 5 10යි 5 කියලා වෙලාවල් තියාගන්නවනේ අන්නේ වෙලාවට පමණයි මුණහන්සේ වන්දනාමාන කරන්නේ හැබැයි මුණහන්සේ ඉතාම මේ කරුණාවන්තයි තමන්ගේ භක්තිමත් තුන් අතර දින 21ක් හරියට පහන් මාලාව දින 7ක් දවස් 3ක් එහෙම තියාගෙන යනකොට ඔයගොල්ලන්ගේ භක්තිය දෙවියන්ට දැනෙනවා. ඔයගොල්ලෝ පහන දැල්ලනකොටම මේ ඉන්නේ කවුද කියන එක පුතේ දෙවියන් හඳුනා ගන්නවා. සහ ඔයගොල්ලන්ගේ පෙර භවයේ ඉඳලම දෙවිදේවතාවුන් වහන්සේලා දන්නවා. ඒක හින්දා තමයි දෙවියන්ගේ ආකර්ෂණය ලද සමහර අයට කියන්න පුළුවන් හැකියාව තියෙන්නේ ඊළඟ ගියේ භවයේ ඔයගොල්ලෝ කවුද කියලා. මොකද ඒකට උදව් කරන ඍජුවම දෙවතාවුන් වහන්සේලා. ඉතින් ඕගොල්ලොන්ට තියෙන්නේ පහන් මාලාව ඕගොල්ලන්ට වෙලාව තියෙන වෙලාවට දල්වන්න තමයි. ගෞරවයක් විදිහටනේ අපි පහනක් මලක් පූජා කරන්නේ නේද? ඉතින් කොහොම හරි මේ වත්පිළිවෙත් අතරට අපිට එකතු කරගන්න පුළුවන් පුත්තේ විශේෂයෙන්ම අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද කියලා බලමු. අපිට පුළුවන් ද ගම්බාර දෙවතාවුන් වහන්සේව නානුමුර කරන්න. ඔව්. බැරි නෑ උන්වහන්සේට ගරු ගාම්භීරයි උන්වහන්සේට ඉතාම ගෞරවණීයව අපිට පුළුවන් නානුමුර කරන්න මොනවයින්ද අපි නානුමුර කරන්නේ ගොඩාක් වෙලාවට ගම්බාර දෙවතාවුන් වහන්සේටත් පිරිසුදු ජලය කහ මේ කහ කියන දේ ගම්බාර දෙවතාවුන් වහන්සේ යම් තාක් දුරට ප්‍රියයි ඒ නිසා තමයි ඔබ දකින්න ඇති මම මේ ඉන්න තැන මම මේ කහ පැලයක් දෙලදින් මම ඉන්නේ අපේ ගම්බාර දෙවතාවුන් වහන්සේගේ මයිලේ ඉතින් මේ විදිහට කහපැලයක් තියලා ලස්සනට කහපැලය තියන්නේ ලස්සනට විතරක් නෙමෙයි විස බීජනාශකයක් විදියටත් කිලිහරණ යමක් විදියටත් විශාල ඖෂධයක් දහස් ගණන් ලෙඩසුව කරන ඖෂධයක් විදියටත් කහ ගන්නවා. ඉතින් ඖෂධ ජලය බොහෝ වෙලාවට නානුමුර කරද්දී ඔයගොල්ලෝ භාවිතා කරන්න. මොනවාද ඖෂධ ජලය විදියට අපිට ගන්න පුළුවන්? කහ, කහ තඹපු වතුර, කහ තලලා, ඒ වගේම පුතේ කොහොඹ යුෂ, බෙලි යුෂ මේ කියන හැම දෙයක්ම නිදි කුම්භ ජලය පුදුමයි නේද? නෑ නිදි කුම්භ ජලයනොත් නානුමුර කරනවා. ඉතින් මොකද අර ගොඩක් වෙලාවට ඔසුවරම් පැත්තට ගම්බාර දෙවතා උන්වහන්සේ උදව් කරනවා ආකර්ෂණේ පතුරවනවා උන්වහන්සේගේ වටා ඉන සේවක පිරිස් පිරිවර පිරිස් යොදවනවා. ඉතින් එතකොට උන්වහන්සේ උදව් කරනවා මේ ඖෂධ වරම් වලට. ඉතින් ඖෂධ වරම් තියන අය එහෙමත් නැත්නම් ඒවට ආසය ඖෂධ වට්ටි පූජා කරන ඖෂධ 108ක් හරි ඖෂධ 7ක් හරි 21ක් හරි තමන්ගේ වත්තේ තියෙන ගහකොළ වලින් මේ සමයේදී දැන් කොහෙටවත් යන්නත් අපහසුයිනේ. ඒ නිසා තමන්ගේ වත්තෙන් හොයාගන්න. හොයාගෙන මේ ඖෂධ ටිකක් පූජා කරන්න. අනිවාර්යෙන් තමන්ගේ මල්ලිහනට තියන්න. එතකොට විශාල මල්ලිහනක් ඕනේ නැහැ. ඒ මල්ලෙහනට තමන්ගේ පිළිමේ නානුමුර කරලා තියන්න පුළුවන්. මතකනේ මොනවද කිව්වේ කියලා
සම්පූර්ණ පිරිසුදු ජලය බවට පත් වෙන පුතේ ජලය පෙරහන් කඩේකින් පෙරා ගන්න එක් වරක් තුන් වරක් හත් වරක් එහෙම පෙරා ගන්න සාමාන්‍ය මේ ප්‍රමාණයේ පිළිමයක් නම් ඕගොල්ලන්ට මහා ජල කඳක් ඕනේ වෙන්නේ නැහැ එතකොට මතක තියාගන්න ඕගොල්ලෝ මේ ගම්බර දෙවතාවුන් වහන්සේ අභිෂේක කරන්න නානුමුර කරන්න කෙම්මුර දවසක් තෝරගන්න සාමාන්‍යයෙන් හැමදාම නානුමුර කරන එක පහසුයි කියලා හිතනා නම් මම ඒකට මුකුත් කියන්නේත් නැහැ හැබැයි ඕගොල්ලෝ තෝරන් ඉන්න පිළිමේ මැටි පිළිමයක් නම් පුතේ මේකෙදි යම්තාක් දුරට කඩතොළු වීමක් පිළිමේ ඇති වෙනවා එතකොට ඕගොල්ලෝගේ හිතටත් ඒක හොඳ නැහැ ඒ හින්දා තමයි හැමදාම කරන්නේ නැතුව කෙම්මුර දිනක කරන්න ඕගොල්ලොන්ට ඒක ලොකු සතුටක් හිතට දැනෙවි ඒ වගේම ලොකු ආශිර්වාදයක් දැනෙන්න පටන් ගනීවි ඕගොල්ලෝ මේ ගම්බර දෙවියන් අභිෂේක කරන්න කලින් ඕගොල්ලෝ පිරිසුදු වෙලා ඉන්න ඕනි නිර්මාංශ වෙන්න ඒ දිනේටවත් නිර්මාංශ නැත්තිය ඒ දිනටවත් නිර්මාංශ වෙන්න සාමාන්‍යයෙන් ගම්බර දෙවතාවුන් වහන්සේ අධහන දරුවන් නිර්මාංශ වෙන්න ඕනි දැන් සාමාන්‍ය නිවසක පහන තියන අයනේ ප්‍රශ්න අහන්නේ ගොඩක් වෙලාවට එතකොට ඒ අය ඒ දිනටවත් පුතේ නිර්මාංශ වෙන්න නිර්මාංශ වෙලා තමනුත් කහ ටිකක් දාලා නාලා ස්ත්‍රියක් නම් විශේෂයෙන්ම උසප් කිල්ල තියෙන දවසට උන්වහන්සේව අභිෂේක කරන්න යන්න එපා. ඕගොල්ලොන්ට ඒත් පහන නොතිය ඉන්නත් එපා. මම එකින් එක එන්නම්. උසප් කිල්ල තියෙන දවසට ඉස්ත්‍රීන් අකන්න මේ ගම්බර අපච්චිව අභිෂේක කරන්න යන්න එපා. උසප් කිල්ල පවතින්නේ ඉස්ත්‍රියක් දේනානතුරු පමණයි කියනවා. ඒ කියන්නේ පිරිසුදු වෙනකම් පමණයි කර අපවිත්‍ර දෙයක් විදිහට පවතින නිසා සමාජයේ. එතකොට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දැන් දේව ගැතිණියක් නම් ඕගොල්ලොන්ට බෑ සම්පූර්ණයෙන්ම ගම්බාර දෙවතාවුන් වහන්සේගෙන් අයින් වෙන්න එදාට. පුදුක වරමින් වැඩ කරන කෙනෙක් නම් ඒ පහන්වතිය ඉන්න බෑ මේ කාල සීමාවෙ. එතකොට මොකද කරන්නේ? හොඳට නාන්න කහ දාලා ඖෂධයක් මිශ්‍ර කරලා නාන්න ඊට පස්සේ සම්පූර්ණ ජලයේ වීදුරුවකට පුතේ කහ ටිකක් මිශ්‍ර කරලා ඔබ බොන්න එතකොට අර ශරීරයේ කහ කියන්නේ විස බීජ නැසන කිලිවලට හොඳ විසඳුමක් ඊට පස්සේ කහ කෑල්ලක් ඔබේ ශරීරෙත් බැඳ ගන්න ඉනේ හෝ අතේ හෝ බැඳ ගන්න මේ කිව්වේ දේවගැතිවරයේ පෙරියකට මෑණි කෙනෙකුට සාමාන්‍ය දේවාලයක් පවත්වාගෙන යන ආයතන ඊට පස්සේ කාන්තාවක් නම් තමන්ගේ සම්පූර්ණ හිස කොණ්ඩෙ පුතේ හොඳට උඩට සලුවකින් බැඳ ගන්න අර ජටාවක් ගහ ගන්නවා වගේ බැඳ ගන්න මේ අභිෂේක කරන්න කලින් නානුමුර කරන්න කලින් තමන්ගේ වරන් ආභරණ වගේ තියනවා නම් ඒවත් ළඟට ගන්න එතකොට මේ සාමාන්‍ය අයටත් එහෙම තමයි කිසි ගැටලුවක් නැහැ නිර්මාංශ වෙන්න අනේ ලස්සන දිගට වස්ත්‍රයක් අඳින්න මොකද මේ දෙවියන්ට ගෞරව කිරීම ඉතාම වැදගත් ඕනෑම දෙවි කෙනෙකුට මම ඒක තරයේ කියනවා ස්ත්‍රියන්ට තමන්ගේ ඇඟ වස්සන පරිදි ලස්සන ඇඳුමක් ඇඳලා තමන් පිරිසිදු වෙලා හිසකෙසුත් උඩට උස්සලා මොකද නැත්තම් හිසකෙස් මිශ්‍ර වෙන්න පුළුවන් අර ගම්බර දෙවතාවුන් වහන්සේ නාවන ජලයට ඒ නිසා ඊට පස්සේ පුතේ ඕගොල්ලොන්ට පිරිසිදු වතුරෙන් නාවන්න ඕකට පිච්චමල් මිශ්‍ර කරන්න පුළුවන් ඒ වතුරේකට ඕගොල්ලොන්ට පුළුවන් ඒකට අර සුවඳ රෝස වතුර මිශ්‍ර කරන්න ওই වගේ දේවල් මිශ්‍ර කරන්න පුළුවන් මිශ්‍ර කරලා ඕගොල්ලෝ කරන්න ඕනි නාවන්න නාවන කොටත් ඒ නානුමුර කරන කොටත් ඔබ වහන්සේට මේක උපහාරයක්ම වේවා දෙවියනේ කියලා හිතින් හිතලා නාවන්න එතකොට පිරිමියයටත් ඒ වගේ තමයි පිරිමියයත් ශරීරයේ තමන්ගේ ශරීරය පවිත්‍ර කරගෙන ඊට පස්සේ දැන් වරම්ලාබී නම් ගොඩක් වෙලාවට මගේ ගුරුකුලයේ දරුවන්ට මම එක වතාවක් දීලා තියෙනවා එක ගම්බර දෙවතාවුන් වහන්සේගේම වරම මූලික වෙන දරුවෙකුට හිසේ ජටාවක් බැඳගෙන ඒගොල්ලෝ සුදු පාට වේට්ටිය ඇඳලා නාලා තමයි ඔක්කොම කරගෙන පිරිසුදු වෙලා තමයි එන්නේ ඉතින් ඕගොල්ලොත් එහෙමයි මේ සුරා පානයෙන් වැළකීලා ඒ දේවල් ඔක්කොම සම්පූර්ණ කරගෙන මේ නාවන්න ගන්න කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඕගොල්ලොන්ටත් පුළුවන් යම් කිසි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ බලාපොරොත්තුව විශේෂයෙන්ම දෙවියන්ට තියෙන ආදරය දෙවියන්ට වඩින්න කියලා ආරාධනා කර කර නාවන්න පුතේ. පිරිසුදු ජලය ඊට පස්සේ තැඹිලි වතුර, ඖෂධීය ජලය, කහ, කිරි, සඳුන් මේ දේවල් යොදා ගන්න පුළුවන්. සින්දූර අත්‍යවශ්‍යම නැහැ. සින්දුර තියෙනවා නම් පමණක් සින්දුර භාවිතා කරන්න සාමාන්‍යයෙන් ගම්බර අපච්චිට ඖෂධීය ජලය වැඩි කරන ප්‍රමාණයට හොඳයි. එතකොට පළතුරු වලින් ගන්න පංචාමෘතය මේ කියන දේවල් ඔයගොල්ලන්ට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ දැන් අපි ගම්බර දෙවතාවුන් වහන්සේ අභිෂේක කරලා වෙනම තුවායක් තියාගන්න වෙනම සලුවක් පිරිසිදු සලුවක් තියාගන්න උන්වහන්සේව හිමින් පිස දමන්න.
හිමින් පිස දමලා ඊට පස්සේ උන්වහන්සේට වස්ත්‍ර පූජාවක් කරනවා නම් සුදු පාටට තමයි උන්වහන්සේ බොහෝ ප්‍රිය. සූනියන් දේවතාවුන් වහන්සේගේ පිළිම ධාතුවට නම් බොහෝ වෙලාවට රතු වර්ණේ නිල් වර්ණේ වගේ පළඳිනවා. ඉතින් දිලිසෙන ඒ වගේ වස්ත්‍ර පූජාවක් දෑතින් කරන්න ඕගොල්ලෝගේ පහන් කුටියට මහා විශාල වෙන්න ඕනේ නැහැ පහන් කුටිය. මේ විදිහට කරලා පුතේ සාමාන්‍යයෙන් පුද පිළිවෙත් තියන්න පුළුවන්. දැන් අභිෂේකය කරලා හමාරයිනේ. දැන් මොකද අපි කරන්නේ? දැන් පුද පිළිවෙත් මොනවාද කියලා අහනවානේ. පිච්ච මල්, මල් වර්ග, ඕනෑම සුවඳ මල් වර්ගයක් තියන්න. රාත්‍රියට පිපෙන මල් වර්ග උනත් තියන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මල් මාලයක් දාන්න. දැන් මේ වසංගත කාලය නිසා මම ගොඩක් වෙලාවට ওই වීඩියෝ එකේ ඔයගොල්ලෝ දකි පළඳලා තියෙනවා කොහොඹ මිශ්‍ර කරනවා. හැම එකකටම කොහොඹ මිශ්‍ර කරනවා. ඉතින් ඇත්තටම පැරන්නෝ මේ වගේ වසංගතාව ඒ කාලෙත් ඒ වගේ ආරක්ෂා ගුණේ දැන් විහිළුවක් විදිහට විවත දාන මේ දේව සංකල්ප තියෙනවනේ. හරි විහිළුවක් නේ තාක්ෂණයේ ඉස්සරහා මේ කතා කරන වෙලාවකට මේ මේක ගේන දේවල් පවා ඇත්තම මිනිස්සුන්ට විහිළුවක්. හැබැයි ගොඩාක් වෙලාවට පුතේ ජීවිත මේ දෙවියන් බේරලා තියෙනවා. ගොඩාක් වෙලාවට දෙවියන් විභාග පාස් කරලා නැහැ තමයි. එකලේ ඔයිට වඩා විභාග තියෙන්න ඇති. කොලේක ලියන විභාගයකට වඩා ඊට වඩා දේවල් මේ දෙවියන් සමත් වෙලා තියෙනවා. ඒ නිසයි දේවස්සේ ලැබුවේ. හැබැයි මිනිස්සුයෝ තාමත් විභාග පාස් කරනවා විතරයි. තමගේ ජීවිතේ සමත් කරගන්න බෑ ඇයි. ඒ නිසා තමයි කියන්නේ දේව සංකල්පය අදහන්න සුරක්ෂිතයි. ඉදිරි කාලයේදී මම මේ සුරක්ෂිතභාවය ගැන තවත් වීඩියෝ එකක් කරන්නම්. මොකද මේව සංගත කාල දැන් හතරක් පසු වුණා. අපච්චි ගැන විශ්වාසයෙන් පහන් මාලාව තියන්න. කවදා ආවත් ඔබට අයහපතක් අවඩක් රෝගයක් වැළඳෙන්නේ නැහැ පුතේ. ඔබගේ භූමි සීමාවම ආරක්ෂිත වෙනවා. භූමි සීමාවම. ඒ කියන්නේ අනිත් අය අවඩක් කරනවා නම් එතනින් එහාට කිරණක් යයිද නැද්ද කියන්න බැහැ අපිට. මොකද මේ ගොඩක් වෙලාවකට භූමි පහන් එළිය වැටෙන ප්‍රදේශයේම පුතේ උන්වහන්සේ ආරක්ෂා කරනවා. උන්වහන්සේට ඒකයි කියන්නේ රැජාමිට ගම්මානිය ඇවිදින මුත්තා කියලා. ඉතින් උන්වහන්සේ ඉතාම ජීවමානයි, ඒ වගේම ඉතාම බල සම්පන්නයි. ඕගොල්ලොන්ට පුළුවන් කිරිබතක් උන්වහන්සේ වෙනුවෙන් පූජා කරන්න, කඩල උන්වහන්සේ වෙනුවෙන් තඹල පූජා කරන්න, කොත්තමල්ලි වතුර පූජා කරන්න, ඖෂධීය ඕනෑම වතුරක් උන්වහන්සේ වෙනුවෙන් පූජා කරන්න, එතකොට පිරිසුදු ජලය බඳුනා පැන් කෙන්ඩියක් ඔගොල්ලන්ගේ යහනේ මත තියන්න, විශේෂයෙන් වරම්ලාභී ඉන්නම් පැන් කෙන්ඩියක් තබා ගන්න. ඒක ඔගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි. එතකොට පිරිසිදු හැම දෙයක්ම පිරිසිදුව කරගන්න ගම්බාර දෙවතාවුන් වහන්සේ බොහෝ වෙලාවට ওই සුදු ඇඳලා ඉන්න දෙවතාවුන් වහන්සේ සූනියම් දෙවතාවුන් වහන්සේ ඉන්නවා. නයි පොළඟුන් කටින් විකාගෙන මේ අතේ ගිනි කබලක් තියාගෙන උන්වහන්සේ ඉන්නවා. ඕගොල්ලොන්ට අයහපතක් වෙන සැරයක් ගානේ පොල් ගහන්න යන්න එපා. මේ දෙවියන් කියන සංකල්පේ තේරුම් ගන්න පුතේ. මේ දෙවියන් ඉන්නේ පින් ලබා ගන්න ගොඩක් වෙලාවට කියලා හිතනවා. ඒකත් වැරදි. දෙවියන් කියලා කියන්නේ පිනේ නගතැම්පත් අය. ඒත් ඒගොල්ලෝ කැමති යම්කිසි ධර්මයක හැසිරීලා එයාලට පින් අනුමෝදන් කරනවාට. ඒකේ අකමැත්තක් නැහැ. නැතුව දෙවියන් ඔබගෙන් පින් ඉල්ල ගන්න ඔබ ගාවට එනවා නෙමෙයි. ඕගොල්ලෝ කරන පිනක් අනුමෝදන් වෙනකොට ඕගොල්ලෝ ගැන අනුකම්පා කරලා එයාලා ඒක ගැන සතුටටපත් වෙනවා. ගම්බාර දෙවතාවුන් වහන්සේ අදහන දරුවන් කිසිම විටක කාටවත් ගරහන්න යන්න එපා. මම ඒක දැකලා තියෙනවා. ගම්බාර දෙවතාවුන් වහන්සේගේ නාමය ගොඩාක් වෙලාවට දරු ප්‍රකාශ කරගන්නවා මට මේ වරම තියෙනවා කියලා. ඒ වුණාට එයාගේ හැසිරීම දිහා බලනකොට කාට හරි නිග්‍රහ කරනවා නම්, හේලම් කියනවා නම්, ඒ වගේම ඒ වගේ පරුෂ වචන කියනවා නම්, සුරා සූදුව හැසිරෙනවා නම්, ඒ අයට මේ ගම්බාර දෙවතාවුන් වහන්සේගේ ආකර්ෂණය ඉතා අඩුයි. මේ මම කියන්නේ ආරම් ලාභින්ද පමණක් නෙමෙයි. පහනක් තියෙනවා නම් හැම දෙයකින්ම ඔගොලු සම්පූර්ණ වෙන්න. ගම්බාර දෙවතාවුන් වහන්සේ බුද්ධ මාර්ගයට, එහෙමත් නැත්නම් අපේ තථාගතයන් වහන්සේ ගමන් ගන්නා වූ මාර්ගයට ඉතා ඇලුම් කරන්නා වූ දෙවි දෙවතාවුන් වහන්සේලා අතර ඉහළින් ඉන්න කෙනෙක්. ඉතින් උන්වහන්සේ කැමැති ඔබ පින් කරනවාට, ඔබ දානමාන දෙනවාට, ඔබ භික්ෂුන් වහන්සේලාට ගරු කරනවාට. ඉතින් ඒ නිසා සාමාන්‍ය කෙනෙක් නම් පුළුවන් විදිහට පුතේ තව කෙනෙක්ට උදව් කරන්න බලන්න. එතකොට උදව් කරනවා කියලා දැන් ඔබ වරම්ලාභියෙක් නම් කරන ශාස්ත්‍රය නිකන් දෙන්න එපා. එහෙම අපච්චි කියන්නේ නැහැ කොහෙවත්. මොකද ශාස්ත්‍රය නිකන් දෙන්න ගියොත් ඔගොල්ලෝ මේ කැප වෙලා ඔගොල්ලෝගේ කාලය නාස්ති කරගෙන කරන්නා වූ සියලු දේම පුතේ මිනිසුන්ට අගයක් නැති වෙනවා. කොහොමත් ඉදිරි කාලයේදී වටිනාකමක් එනවා මේ හැම දෙයකටම. ඉදිරි කාලයේදී වටිනාකමක් එන්න වෙනවා. මොකද ස්වභාව ධර්මයේ විසින් ඒ තැනට මිනිසාවපත් කරනවා.
තාක්ෂණයේ ඊට පස්සේ මනුස්සයා බොහෝ වෙලාවට ගන්න දැන් තාක්ෂණයේ උදව් කරන වෙලාවල් තියෙනවා දැන් මෙයක් තාක්ෂණයේනේ තාක්ෂණයේ හරහානේ මම ඔබට දැනුම දෙන්නේ හැබැයි ගොඩක් වෙලාවට පුතේ තාක්ෂණයටත් වඩා දේව බලය කොතනද තියෙන්නේ කියන එක අපිට හොයාගන්න පුළුවන් වෙනවා ඉදිරියේදී. එනිසා ඔබ කරන කාර්යය හරියට කරන්න ඔබට ගෙදර ආර්ථික ප්‍රශ්න තියෙනවා නම්, ගෙදර වාස්තු දෝෂ තියෙනවා නම්, ගෙදර මලගිය කායික ගැටලු තියෙනවා නම්, වරම් අයගේ වරම් හිර දෝෂ තියෙනවා නම් මේ අපච්චිත් එක්ක ආදරයෙන් කටයුතු කරන්න. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. මම වීඩියෝ දෙකක් කරලා තිනු මේ දෙකත් හොඳින් බලන්න. වත් පිළිවෙත් අතර මේ කිලිබත් පූජා වගේ දේවල් පූජා කරන්න කොයි වෙලාවටද කියලා මගෙන් අහන්න එපා. ඕගොල්ලොන්ට කරන්න පුළුවන් වෙලාව තියෙනවනේ. ඒ වෙලාව තුල පුතේ මේ පූජා පහාර සිද්ධ කරන්න රෑ 10යි 5ද 9යි 5ද උදෑසනද උදෑසන බ්‍රහ්ම මූර්තියෙන්ද කියන එක වැදගත් නෑ. ඕගොල්ලොන්ට කොයි වෙලාවෙද පුළුවන් ඒ වෙලාවේ. දැන් මම දැන් උනත් අපච්චිගෙන් අවසර අරගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒවට තහනමක් නැහැ. උන්වහන්සේට තියෙන ආදරේ ගෞරවේ භක්තිය තමයි ප්‍රධාන දෙවෙන්නේ. ඉතින් මන්ත්‍ර ශාස්ත්‍රයේදීත් මුන්නහන්සේ නැතුවම බෑ ගොඩක් වෙලාවට. මොකද ගොඩක් සූනියම් බන්ධන කපන සූනියම් දෙවතාවුන් වහන්සේගේ ආධාරය උපකාරය අවශ්‍ය වෙනවා. කබලෑව තම මුන්නහන්සේගේ මූලික ස්ථානයේ විදිහට හඳුන්වන්නේ. ඉතින් ඒ ස්ථානයට ගිහිල්ලා ඔයගොල්ලන්ට බාරහාර වෙන්න පුළුවන්. ගලේ දේවාලයට ගිහිල්ලා බාරහාර වෙන්න පුළුවන්. ওই වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඒ වගේම ගම්බාර දෙවතාවුන් වහන්සේගෙන් නිසියාකාරව හරියාකාරව වැඩ කරන් යන ඕනෑම දේවාලයකට ගිහිල්ලා ඔයගොල්ලොන්ගේ ගැටලු බලන්න පුළුවන්. ඒ වගේ දේවල් ඉතින් ගම්බාර අපච්චිට ඕගොල්ලොන්ගෙම පහන් පැල නිසියාකාරව හදා ගන්න පුළුවන්. පහන් පැල ගැන ටිකක් කතා කරොත් මහරජ මන්දිරයක් වගේ පහන් පැලක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. Tamanට තියෙන විදිහට පහන් පැල නිමා කරගෙන මේ පහන් පැල ගාව මේ වගේ කහ පැලයක් තියාගන්න. කහ ඉඟුරු වගේ දේවල් ටිකක් තියාගන්න. විශේෂයෙන් කහ එහෙම තියාගෙන ඕගොල්ලොන්ට පුළුවන් ඉදිරි ගමන ලස්සන්ට ගැඹීරව යහපත්ව ගමන් කරන්න. මෙන්න මේ දේවල් ගම්බර දෙවියන් අදහන කිසිම කෙනෙක් කරන්න එපා. කේලම් කියන්න එපා. අනුන් කියන දේවල් වලට හූමිටි දෙන්න යන්න එපා. තව කෙනෙකුට අපහස කරන්න යන්න එපා. හැමදේම හොඳ පැත්ත දකින්න. සෑම කෙනෙක්ගෙම හොඳ සහ නරක දෙකක් තියෙනවා. හවුල් වෙන්න යන්න එපා. හුදකලා වෙන්න. එතකොට රෙදිවැල්ලට යන්න එපා කියලා ඉස්සර කියන රෙදිවැල්ලට යන්න එපා කියන්නේ රෙද්දක් වනපුවාම මේක හොදලානේ අපි වනන්නේ. එතකොට ඒකේ තියෙන පුතේ වතුර ටික අර හොදලා තියෙන කිල් අර වතුර ටික බිමට වැටෙනවා. එතකොට අර වැලෙත් ඒ දේවල් රැඳිලා තියෙනවා. එතකොට අපවිත්‍ර දෙයක් නිසා තමයි වැල යටින් යන්න එපා කියලා කියන්නේ. ඉතින් අදට එහෙම කරන්න එපා කියලා මම කියනවා. මොකද අතීතයේ කියපු දේවල් බොරු වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මල මිනියකට කර ගහන්න එපා. මල ගෙවල් වල යන්න එපා. සමාජයෙන් ඔබ දුරස් වෙනවා. ඒක තමයි වෙන්නේ. මොකද අපි කවදාවත් අපි නොමැරි ජීවත් වෙන්නේ නැහැ. ඒක ඇත්ත. ඒ වුණාට ඔබට කැප කිරීමක් නම් කරන්න වෙනවා. මේ දේව ශාස්ත්‍රයේ ඔබ ඉතා භක්තියක අදහනවා නම් සාමාන්‍යයෙන් වරම්ලාභියෙක් නෙමෙයි නම් ඔබට පුළුවන් මල ගෙදරට යන්න. නමුත් ගිහිලා කෑම බීම කන්න යන්න එපා. වතුර උගුරක්වත් බොන්න එපා. දැන් ඒ තැනට ස්වභාව ධර්මේ පත් කළා තියෙන්නේ. දැන් කල්ලි ගහන්න බෑ. මහා දවස් ගානක් ඉදිරියට මේ දේවල් පවතින්නේ නැහැ. කුණු කයක් දිහා බලාගෙන අපි ඉන්නේ නැහැ. අපේ උනත් මේ මම උනත් මිය ගියාට පස්සේ පුතේ ඒක කුණු කයක් බවට පත් වෙනවා. ඇත්ත තේරුම් ගන්න ඕනේ. මොකද අපේ ආත්මය අපේ චිත්ත ඒ හැමදේම අපේ ශරීරයෙන් එළියට ගිහිල්ලා තියෙන. ඒතකොට මේ වගේ පණුව ගහනවා ඇත්ත ස්වરૂපේ එළියට පැමිණෙනවා. ඉතින් ඒ නිසා ඉන්නකම් යහපත් දේ කරන්න. අපි ඉන්නකම් සලකන්නේ නැතුව කොච්චර අපි ගිහිල්ලා මෙන්නුම් පිදුම් කරත් මනමිනියට වැන්දත් ඒ ඇයිට ඒක තේරුමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ගොඩක් වෙලාවට මේ මිනියට කර ගහන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට ගම්බර අපච්චි වඳින පුදන අය. ඒක මේ මං කියන්නේ අතීතයේ සම්ප්‍රදායත් එක්ක ආපු දේවල්. මිනිය අල්ලලා වඳින්නේ නැහැ. ওই වගේ දේවල් කරන්නේ නැහැ. ඒතත් එක්කම පුතේ ගොඩක් වෙලාවට කඩපිල් ගානේ මම හඳන් හන්දි ගානේ යන්නේත් නෑ මේ අය. කියන්නේ ප්‍රසිද්ධියේ ඔය හැමතැනම ඇවිදින්නේ නැහැ. ඒ ගිහාමත් බඩේ අමාරු ඔළුවේ කැක්කුම් මමනේ ඇම්බගේ කිල්ලට අස්වීම් සිද්ධ වෙනවා වරම් තියන අයට නම්. මම කිව්වේ වරම් තියන අයට. විශේෂයෙන් දේව ගැතියෙකු වෙනකොට මේ දේවල් ඔගොල්ලෝ අහගන්න එක හොඳයි. දැන් දෙවියන් වන්දනාමාන කරනවා කියන්නේ දේව ගැතියෙක් වෙනවා කියන එක තමයි. ඔගොල්ලෝ හැම වෙලාවෙම කරුණාවන්තව සමාජයේ උනාට වඩා කරුණාවන්ත වෙන්න බෑ. ඒකත් අත්දැකීමෙන් කියන්නේ. හේතුව පුතේ හැමදේම අපිට සීමාවක් තියෙනවා. ඒ සීමාව ඇතුලේ ඔගොල්ලෝ ඉතාම බුද්ධිය කල්පනා කරලා උන්වහන්සේකට උදව් කරයි මේ ගමන් මාර්ගයේ යන්න කියලා මම ආදරෙන් ආයාචනා කරනවා. ඉතින් වත් පිළිවෙත් ගැන කතා කළා. ඒ වගේම නානුමුරයට අවසරයි නානුමුරේ කරන හැටි කියලා දුන්නා.
ඉතින් පිරිසිදු ඔය වගේ දේවල් කරන්න දිනපතා පූජා කරන්න පුළුවන් ඔයගොල්ලන්ට පහසුකමක් තියෙනවා නම් නැත්තම් සතියට එක දිනයක් හරි තෝරගෙන මේ දේවල් කරන්න ගම්බරප්පච්චිට ගොටුවක් පූජා කරනවා නම් වරම්ලාභීන් අනිත් අය නම් පොඩි පාත්‍රයක තියලා පූජා කරන්න තමන්ගේ මල්ලහනට කෙහෙල් කොලේකට ගොටුවක් කිරිබත් ටිකක් හදලා පූජා කරන්න කැවුම් කෙහෙල් ගෙඩියක් තියලා මෙහෙමයි අපි රත්තරම් පූජාවක් දුන්නත් පුතේ ඔයගොල්ලෝගේ හදවතේ තියෙන ආදරය තමයි දෙවියෝ බලන්නේ විශ්වාසයේ සහ ආදරේ මාත් එක්ක දෙවියෝ ඉන්නවා කියන දේ තමයි බලන්න ඕනේ සමහර වෙලාවට ඔබට විවිධ හිණින් තොරතුරු ලබා දෙයි ඔබගේ දකුණත් පසින් තව කෙනෙක් ඉන්නවා කියලා ඔබට හැඟී ඔබට කතා කරන මැසේ මේ හැම දෙයක්ම සමහර විට පුතේ ගම්බරප්පච්චි අධහන හැමෝටම නෙමෙයි 60%කට පමණ වරන් කාරණාවන් පැමිණෙනවා නමුත් ඒවත් බුද්ධිමත් වෙන්න තමන්ට තියෙන වරමද දෝෂයක්ද කියලා පරීක්ෂා කරගන්න යන්නම් වාලේ යන්න එපා මොකද ඒ ගිහිල්ලා ඔයගොල්ලෝ හතර වටේට දොස් කිය කිය හිටියට තේරුමක් නැහැ වෙන්නේ ඔයගොල්ලොන්ගෙම චිත්ත පරිහානියක් තමයි කායික චිත්ත ආර්ථික පරිහානියකට ඔයගොල්ලෝ ලක් වෙවි දියුණුව තියෙන්නේ කොහෙද කියලා බලන්න කලින් ඔයගොල්ලෝ ගිහිල්ලා හොඳට ඔයගොල්ලෝගේ කැඩපත දිහා බලන්න තමාව කවුද කියලා හඳුනා ගන්න මේ ලෝකය මායාවල් තුලින් නිර්මිත වෙලා තියෙනවා. ඉතින් මේ මායාවල් අතර දෙවියන් සොයා ගමන් කරන්න සම්මන්ත එකඟව මම මේ කරන්නේ මට පවරා තියෙන රාජකාරිය. ඉතින් මම ඒක සතුටින් කරනවා. යම් තාක් දුරට පුතේ තව කාරණා ඇවිල්ලා තියෙනවා යොමු වෙලා තියෙනවා ප්‍රශ්න ගැටළු කතා කරන්න කියලා මම කාල වේලාව ලැබූ සැනින් මේ දේවල් කතා කරන්නම්. අද වීඩියෝ එකත් තරමන් දුරට දික්ුණා. ඉතින් මට උත්තර දෙන්න ඕනි නිසා තමයි මම මේ විදිහට මේ වීඩියෝ එක යොදා ගත්තේ ඉතින් සැමට උතුම් සිද්ද ශූනියම් ගම්බාර දේවතාවුන් වහන්සේගේ පීඨ ආරක්ෂාව ලැබේවා